තවත් මිනි ලොග් එකකුණින් ඕගොල්ලෝ මේ එකතු වෙන්න යන්නේ. ඉතින් මේ උදේ පාන්දරම අපි යන්නේ මන්දාරන් නුවර. මේ සෙට් එක ඕගොල්ලෝ අඳුරනවා. මොකද මගේ කලින් බ්ලොග්ස් වල මේගොල්ලෝ සෑහෙන හිටියා. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙයාලා දන්නවා. ඉතින් අපි උදෙන්ම නිට්ටඹු වෙන්නේ නැවතුවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මේ තැන මාරම හොඳයි. කෑමත් මාරම රසයි. ඉතින් මාර වෙරයිටිස් ගොඩක් තිබ්බා. මෙතන බුෆේ බේසිස් තමයි තිබ්බේ. ඉතින් අපේ කට්ටිය බඩ පිරෙන්න උදේට කෑවා. බ්‍රෙක්ෆාස්ට් ගත්තට පස්සේ අපි ආයෙ පිටත් උරා යන්න. අපි වාහන දෙක ගියේ. එක වාහනයක කොල්ලෝ සෙට් එකත් අනිත් වාහනයේ කෙල්ලෝ සෙට් එකත් තමයි ගියේ. උදේ 9 වගේ වෙනකොට අපි මාවනැල්ල ටවුන් එකට ආවා. ඉතින් අපි මාවනැල්ල ටවුන් එකේ ෆුඩ් සිටියෙන් නැවැත්තුවා. මොකද අපේ කෑම බීම වලට අවශ්‍ය ඒ අඩුම කුඩුම දේවල් ගන්න ඕනේ හින්දා. ඊට පස්සේ අපි නැවැත්තුවා පැණි බීම කඩේකින් පැණි බීම ගන්න. මේ දැන් අපි කඩු ගන්නව පහු කරගෙන නුවර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් පොඩ පොඩ අර නගරබද තදබදයේ ඈත් වෙලා ගම්බද පෙනුම අපේ ඇස්වලට දකින්න හම්බ වෙනවා. නිල් පාට අහස, ඒ කොළ පාට ගස් ඇස්වලට දකිද්දි මාරම සනීපයක් දැනෙන්නේ. කොහොම හරි ගෑනු ළමයි ටික අපිට වඩා ටිකක් පිටිපස්සෙන් හිටියේ. මොකද එයාලා ලස්සන තැනක් දැක්ක ගමන් ඒතන වාහනේ නවත්තනවා, ෆොටෝස් ගන්නවා, TikTok කරනවා. ඉතින් මේ විකාර බලන් ඉන්න බැරි හින්දා කොල්ලෝ ටික ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි ඔන්න ඔය අතරදී නිලුකගේ වතුර ටැංකියත් පිරලා ඉතින් ඒක රිලීස් කරන්නත් පොඩි තැනගෙන ඇත්තුවා. පදිය පැලැල්ල පහු කරගෙන අපි මන්දාරන් නුවර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ පැත්තට යනකොට පරිසරය අර කඩු ගන්නවටත් වඩා මාර විදියට වෙනස් වෙනවා. නිකන් තනිකර අර නුවරලි ෆීලින් එකක් තමයි මේ හැරෙදී තියෙන්නේ. ඉතින් කොළඹ ඉඳලා වැඩවලට හිර වෙලා වැඩ කරලා දුවලා මේ වගේ නිවාඩුවක් හම්බුනාම යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනවා කියන්නේ ඒක වෙනමම එකක්. කොළඹ ඉඳන් පැය 4ක විතර ගමනකින් පස්සේ අපි අපේ ડેස්ටිනේෂන් එකට ආවා. ඉතින් මේ තැන ගැන ඔයගලන්ට දෙයක් කියනවා නම් මෙතන නම ඇවිල්ලා ජයවර්ධනස් බංගලෝ ඉන් මන්දාරන් නුවර. මෙතන අපිට ගණන් වුණේ රුපියල් 30,000යි විත් කෙෆ්. ඒ කියන්නේ අපි අඩුම කුඩුම අරන් ආවම ඒගොල්ලෝ ඒ අවශ්‍ය මීල්ස්, බාබකියු ඒ වගේ දේවල් ඇරේන්ජ් කරලා දෙනවා. මෙතන රූම්ස් 3ක් තියෙනවා. අපේ නම් 8 දෙනයි ඉන්නේ. ඉතින් ඕගලන්ට කතා කරලා බලලා ඕගලන්ගේ කී දෙනෙක් එනවද, ඒ විස්තර කී දෙනෙක්ට ඉන්න පුළුවන්ද ඒ දේවල් කතා කරගන්න පුළුවන්. අනිත් හොඳම දේ තමයි ඩොග් ලවර්ස්ලට මෙතන මාරම තැනක්. මෙතන ගෝල්ඩන් රිට්‍රීවර් ෆැමිලි එකක් ඉන්නවා. ඉතින් අපේ කෙල්ලෝ ටික ඒ පපීස්ලත් එක්ක පිස්සු වෙටලා හිටියේ සෙල්ලම් කර කර. ඉතින් ඔන්න ඕකයි විස්තර. ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි අපේ ආතල් ටික පටන් ගන්නෙ. බංගලෝ එකේ ඉඳන් මීට 150-200 පල්ලහාට එනකොට තියෙනවා ලස්සන පුංචි දියඇල්ලක්. ඉතින් අපි ආපු ගමන් හැමෝම මෙතනට ආවා නාගන්න. මෙතන සේෆ්, බය වෙන්න කිසිම දෙයක් නැහැ. අපිත් එක්ක ඉතින් බව්ව යාළුවත් ආවා. ඉතින් එයත් අපිත් එක්ක පීන පීන ඒ ආතල් එක ගත්තා. වතුර නම් ටිකක් සීතලයි. හැබැයි අපි ගියපු වෙලාවේ හොඳට අවුව වැටලා තිබ්බ හින්දා අපිට ඒක ලොකු ඉෂු එකක් වුණේ නැහැ. වතුරත් එක්ක පැයක් විතර ඔට්ටු වෙලා අපි ආයේ බංගලෝ එකට එනකොට අපේ ලන්ච් එක රෙඩි වෙලා තිබ්බා. ඉතින් බඩගින්නක් තිබ්බා. ඉතින් අපි මේ ලන්ච් එක ගන්න ගමන් තමයි කට්ටිය ඉන්නේ. ලන්ච් එකෙන් පස්සේ අපි සෙට් එකම මූවි එකක් බලන්න සෙට් වුණා. ඉතින් මෙතන හොඳ දෙයක් තමයි මෙතන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා. ඒ වගේම Netflix subscription එකකුත් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි සෙට් එකම එකතු වෙලා ෆිල්ම් එකක් බැලුවා. මූවි එක බල්ල ඉවර වෙද්දී දන්නම නැතුව හවස් වුණා. ඉතින් අපි කට්ටිය ඊට පස්සේ හිතුවා ටී එකක් බොන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ රන්දි තමයි ටී එක හැදුවේ. ඉතින් රන්දි මේ වෙලාවේ කනිෂ්කට බයිනෝ වීඩියෝ එක කන් දෙපා කියලා. මුංගේ කටවල් ඇරියාම පොස්ට් සීන් ඔක්කොම ඉවරයි. ආර්ට් ආර්ටිස්ට් නුරුකල්ලා තිබ්බා. කට්ටියගේ විකාරත් එක්ක වෙලාව ගියා දැනුනේම නැහැ. නිකම්ම රෑ වුණා. ඉතින් අපි දැන් මේ බාබකියු එක දාන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ එළිය මාරම සීතලයි. සෙල්සියස් අංශක මං හිතන්නේ 12ට විතර ටෙම්පරේචර් එක බැහැලා තිබ්බේ. ඒ වගේම තමයි මීදුමත් ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඒ වයිබ් එක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක විඳින්නම ඕන ඇවිල්ලා. Even when I'm away, 14 or 2, never had love anything in my head. Hey, Luca. One more.
ගිනි පිබින මත්තර අපේ. කන බොන එක ටිකකට නවත්තලා අපි සෙට් එකම එළියම පොඩි ඩාන්ස් එකක් දැම්මා. කෙනා හනුම වන්නම අල්ලන ගමන් තමයි මේ ඉන්නේ. ඩාන්ස් කරන එක ටිකකට නවත්තලා අපි හැමෝම ආවා කැරුක කියන්න. නිලුකටයි කෙනෙක්ටයි මයික් එක හම්බුණා කියන්නේ ඉතින් අර වඳුරට මොකක් දෙක හම්බුණා වගේ තමයි ඉතින් ආයේ. කැරුකි වලින් පස්සේ ආයෙම ඩාන්ස්. පාන්දර වෙනකම් පිස්සු නටල නටලා අපි කට්ටියම නිදාගත්තා. හැබැයි අපි හරි බොහොම පොඩි වෙලාවයි නිදාගත්තේ. ඉතින් මේ අපේ දෙවෙනි දවස. ඉතින් රන්දි උදේ පාන්දරම තේ හදලා ඉතින් අපි තේ කප් බොන්න තමයි යන්නේ උදේ පාන්දර. දුවම නිස්කලංකකමක් තියෙන්නේ. මේ වියව් එක, කුරුල්ලන්ගේ කිචිබිචි සද්දේ, මේ තේ එක, ඒක මාරයි. ඔන්න අපේ උදේ කෑම එක ලෑස්ති. ඉතින් ඔන්න අපිට තියෙනවා ඉදිආප්ප උදේට කන්න. ඔන්න ගෑනු ළමයි ටික උදේ පාන්දරම වැඩ පටන් ගත්තා බලු සුරතල් බලන්න. ඉතින් මේ ඉන්න පැටව මාරම කියුට්. මේ ඉන්නේ මහේෂ් අපේ කයාටේක. මෙයා මාරම සපෝට් එකක් දුන්නා අපේ වැකේෂන් එක පට්ට කම්ෆර්ටබල් විදියට ගත කරන්න. ඉතින් මෙයා මාරම ෆ්ලෙක්සිබල්. ඉතින් බංගලෝ එක ගැනත් කියනවා නම් නිදහසේ ඇවිල්ලා යාළුවෝ සෙට් එකක් එක්ක ගෙදර අයත් එක්ක ඉන්න සුපිරිම තැනක්. හයිලි රෙකමෙන්ඩඩ්. කාලෙන් කාලට ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් එනවා සෑහෙන්න. ඉතින් එහෙම ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් ආවම අපේ සෙට් එකෙත් එහෙම ටික්ටොක් එකක් කරන වගකීම බාරගන්නේ රන්දි තමයි. ඉතින් මේ තියෙන්නේ අපේ ගිය පාර වගේම මේ පාර ට්‍රිප් එකේදීත් අපි කරපු ටික්ටොක් එක. ඔන්න ඉතින් ජයවර්ධන බංගලෝ එකට සමුදෙන්න කාලය ඇවිල්ලා. ප්‍රීටීට තේරිලා තියෙන්නේ අපි යනවා කියලා. ඉතින් එයා පොඩක් අවුලෙන් ඉන්නේ අපිව ගණන් ගන්න නැතුව. ඉතින් අපි හරියටම දවල් 12ට එහෙම් පිටත් වෙන්න ගත්තා ආයේ කොළඹ එන්න. ඉතින් එන මගදී ලස්සන පොඩි දියැල්ලක් හම්බුණා. මෙතනත් බැහැලා ගෑන් ළමයි ටික ෆොටෝස් ටිකක් ගත්තා. මේ ඉන්නේ අපේ ගමන් සගයා නිලූකගේ කායක. කොළඹට එන අතරමඟ අපි කැන්ඩි වලින් නැවතුණා. මොකද අපි දවල්ට මුකුත් කාලා හිටියේ නැහැ. ඉතින් අපි ලන්ච් එක ගන්න කැන්ඩි කේෆ්සී එකට ගියා. ඉතින් මෙතනින් පොඩි දෙයක් අපි බඩට දාගෙන අපි කට්ටියට ටයිම් තිබ්බ හින්දා අපි කැන්ඩි සිටිසෙන් එකේ පොඩි වටයක් දැම්මා. බලම්මෝ KCC එක ඇතුලේ ඇවිදිද්දී ඉතින් අපිට හම්බුණා බාස්කින් රොබින්ස් එකක්. ඉතින් අපි හැමෝම මෙතනින් අයිස් ක්‍රීම් ගත්තා. හවස් වීගෙන එන ඉඳා අපි කට්ටියම කොළඹ එන්න පිටත් වුණා. ඉතින් ඔය එන අතරමඟදී අපේ වාහනේ ටයර් පංච එකක් වුණා. ඉතින් සෙට් එකටම ටයර් එක මාරු කරන්නත් වුණා බැහැලා. දෙයනේ කියලා ඔන්න අපි කොළඹ එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔහමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. ඉතින් හොඳම යාළුවෝ ටික මතක ගොඩාරියක් ජීවිතේට හිනා වුණා ඇති වෙනකන් මාරම විදියට විනෝද වුණා. ඉතින් ඕගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලනවට. මේකේ ටික්ටොක් වීඩියෝ එකක් වෛරල් ගියා ට්‍රැවල් සෝල් ෆේස්බුක් පේජ් එකේ. ඉතින් ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝස් බලන ඔයාලට. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙමු. බයි.